Lak Derana පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. තමනස්ලා දන්නවා මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ IMF දියුසුම පිළිබඳ විවාදය පැවැත්මින් තිබෙනවා. ඊයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා IMF දියුසුම ගැන යම් යම් සාධාරණ කීපයක් කරලා තර්ජනය කරා මේකට ඡන්දය දෙන්න ඕනේ වගේ තත්ත්වයක් හැම කෙනෙක්ම. ජනාධිපතිතුමා කිව්වේ කාරණා තමයි මේ මේ IMF දියුසුමේ තියෙන කරුණු ක්‍රියාවට නැංගුවට පස්සේ 2027 ලංකාව ආයෙත් එනවා කියලා 2019 තිබිච්ච තත්ත්වයට. ඉතින් අපිට තියෙන ගැටලුව තමයි මේ ඔක්කොම කරලා මුළු ලෝකෙම ආයෙත් පාරක් ණය අරගෙන අපේ රටේ ණය ප්‍රශ්නේ විසඳනවා වෙනුවට ආයෙත් ණය ප්‍රශ්නේ ඇති කරගෙන 2027 අර අපි එපයි කියපු ජාත්‍යන්තර ස්වෛරී බඳු කරත් ආයෙත් අරගෙන අපි එන්න හදන්නේ අවුරුදු 9කට කලින් හිටපු තැනටම නම් මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකක්ද කියන ප්‍රශ්නය අපිට අහන්නට වෙනවා. මොකද මෙතනින් අපි ගොඩ එන්න නේ අවශ්‍ය. අපි ආපහු හිටපු තැනටම නම් යන්නේ අපි ඇත්තටම ගොඩ ඇවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා මේ විවාදයේදී අපි පැහැදිලිවම මේ ගිවිසුමේ තියෙන දුර්වලතා ගැන කතා කරනවා. ඊයේ අපි කතා කරපු කතිකියොත් අද කතා කරන කතිකියොත් සියලු දෙනාම ඒ කාරණය පෙන්වා දෙනවා. විශේෂයෙන්ම මෙතනදී සඳහන් කරන්න ඕන කාරණයක් තමයි මේ IMF ගිවිසුම ඉදිරිපත් කරන්න කලින් රජය රටට බොරු කිව්ව විතාවත්ම වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි දිගින් දිගටම රජයේ ඇමතිවරු එවැගේ මහ බැංකු අධිපතිතුමා කිව්වා මේ IMF ගිවිසුම නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට වෙන්නේ නැහැ කියලා. ඒක දිගින් දිගටම කිව්ව අපට මතක ඇති. නමුත් මේ වෙන විට ඉතාමත්ම පැහැදිලි මේ IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමත් සමගම ජාත්‍යන්තර ණය පමණක් නෙවෙයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට සිද්ධ වෙනවා. දැන් මේක මේ රටේ සාමාන්‍ය ජනතාවට ඉතාමත්ම වැදගත්. මම මේ කියන්නේ අහන් ඉන්න ඔබට. ඔබ රැකියාව කරන කෙනෙක් නම් විශේෂයෙන්ම පෞද්ගලිකාංශයේ රැකියාව කරන කෙනෙක් නම් මම මේ කියන කාරණේ ඉතාමත් වැදගත්. මොකද මේ ජීවිත කාලයක් තිස්සේ හම්බ කරන මුදලින් එක කොටසක් යනවා සේවක අර්ථසාධක අරමුදලට. ඒ වගේම සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට. මේ මුදල් තමයි තැන්පත් වෙලා ඔබ විශ්‍රාම යන වෙලාවට ඔබට ආපහු ලැබෙන්නේ. මේ අරමුදල් මේ මුදල් තැන්පත් කරනවා රජය සමග. ඔවුන් රජයට මේ මුදල් ණයට දෙනවා. ඒකේ ප්‍රතිලාභයක් ලබාගෙන තමයි මේ අර්ථසාධක අරමුදල මේ අනේ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල වර්ධනය වෙන්නේ. දැන් මේ රජය කියන විදිහට IMF සමග මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියොත් අනිවාර්යයෙන්ම මේ අරමුදල් වලින් කොටසක් කැපෙනවා. එයි මම එහෙම කියන්නේ. දැන් මේ IMF ගිවිසුමේ තියෙන එක උපකල්පනයක් තමයි ඉතුරු අවුරුදු 5 තුල අපිට ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 29.5ක් අපේ ණය හිමියන්ට. ඒ ඩොලර් බිලියන 29.5න් ඩොලර් බිලියන 14ක් පමණ කපා හරින්නට ණය හිමියන් එකකරවා ගන්නට ඕන කියලා යෝජනාවක් තියෙනවා. එකඟ කරවා ගන්නට ඕන කියන්නේ එකඟ වෙලා කියන එක නෙවෙයි. ඒත් අපි ණය හිමියෙකුට ගිහිල්ලා මේ කිව්වා ඩොලර් බිලියන 14ක් කපා හරින්න ඕන කියලා. ඩොලර් බිලියන 46ක් තියෙනවා මේ වෙලාව සම්පූර්ණ ණය. ඒ කියන්නේ 30%කට වඩා වැඩි ප්‍රතිශතයක්. ඔබ හිතන්නේ ඔබ ණය හිමියෙක් නම් ඔබ මේකට කැමති වෙනවද? ඔබ මේකට කැමති වෙන්නේ නැහැ. ඔබ එහෙමනම් ආපහුලා අහනවා හරි වා කියනවා නම් මට බගේ ණය කපා හරින්න කියලා. ඔයා ඔයාගේ රට ඇතුලේ තියෙන ණය කපා හරින්නේ නැද්ද කියලා. ඒක අපි දිගින් දිගටම කිව්වා මේක සිද්ධ වෙනවා කියලා. දැන් රජයක් පිළි අරන් තිනවා මේක සිද්ධ වෙනවා. මේ ණය හිමියෝ කියනවා අනිවාර්යයෙන්ම අපේ රට රජය අරන් තියෙන දේශීය ණයත් කපාරින්න කියලා. ඒතර දේශීය ණය තිබෙනවා රුපියල් ට්‍රිලියන 13.1ක් 8ක්. 13.18ක්. ඒ කියන්නේ ඩොලර් වලින් කියනවනම් බිලියන 36ක් විතර වගේ. ඉතින් මේක ඇතුලේ මොනවද තියෙන්නේ? මේක ඇතුලේ තියෙනවා ට්‍රෙෂරි බිල්ස්, ට්‍රෙෂරි බොන්ඩ්ස්. ඒ වගේම රජයේ මේ බැංකු වලින් රජය සමග ලබා දීලා තියෙන ණය. මේවා සියල්ලම කප්පාදුවට ලක් වෙනවා. අර 100% මෙතනනුත් අඩු ගන්න 100% බැඳ නැතත් 20ක් 25ක් කපන්න සිද්ධ වෙනවා. ඒතර මෙතෙන්ද මුදල් තැන්පත් කරලා තියෙනවා අර මම කියපු අර මුදල්. ඒක අර්ථසාධක අර මුදල් අදලම ගන්නකෝ. ට්‍රිලියන 3.8ක් තැන්පත් කරලා තියෙනවා රජය සමග ණය වශයෙන්. ඒතර ට්‍රිලියන 3.8කින් මම කියන්නේ බිලියන නෙමෙයි ට්‍රිලියන 3.8කින් 30%ක් විතර කපන්න සිද්ධ වුණොත් කොතරම් විශාල මුදලක් මේ අර්ථසාධක අරමුදලේ හිමිකරුවන්ට අහිමි වෙනවද? අති විශාල මුදලක්.
ට්‍රිලියනකට වඩා වැඩි ප්‍රමාණයක් නැති වෙනවනේ. බිලියන 1000කට වඩා වැඩි ප්‍රමාණයක් නැති වෙනවනේ. කාගේ සල්ලිද මේ නැති වෙන්නේ? මේ නැති වෙන්නේ ඔබේ සල්ලි. ඔබ විශ්‍රාම ගියාම ගෙදර ගිරියන් ඉන්න සල්ලි ටික මේ නැති වෙන්නේ. ඉතින් මේකටද මේ අපි රජයට අවසර දෙන්න ගිහිලා IMF කිව්සුමක් ගහලා එකඟ වෙන්නද කියලා. අපිට නම් ඒකට එකඟ වෙන්න බෑ. ඒ නිසා අපි පැහැදිලිවම මේ කිව්සුමට විරුද්ධයි. අපි IMF ගියකට විරුද්ධ නැහැ. ඒ වෙලාවේ වලකට වැටිච්ච වෙලාවේ වලට වැටෙන්නත් හේතුවක් තිබුණා. අවකලමනා කරන්නේ වලෙන් ගොඩ එන්න ඉනිමගක් ඉල්ලගන්න එක වෙනම කතාවක්. හැබැයි ඉනිමග දුන්න මිනිහා කියපු විදිහට ඊට පස්සේ ජීවිත කාලෙම ඉස්සරහට යන්න ඕන කියලා අපි පිළිගන්නේ නැහැ. මොකද ලෝකේ වෙනස් වෙමින් පවතිනවා. ලෝකේ පුරාම බොහෝ වෙනස්කම් සිදු වෙමින් පවතින වෙලාවක මේ එක ආයතනයක් එක කණ්ඩායමක් කියන ගමනක් විතරක් ගිහිල්ලා මේ රටේ ජනතාව අමාරුවේ දාන කාරණේට අපි එකඟ වෙන්නේ නැහැ. දැන් අපි කීප දෙනෙක් විතරයි මේකට විරුද්ධව කතා කරන්නේ. මොකද රජයත් සමග ඉන්න පිරිස මේකට විරුද්ධව කතා කරන්නේ. ඔව් ඕන දෙයක් රණිල කුමසිංහ මහත්තයා කියන එකඟ වෙනවා. ඊළඟට විපක්ෂෙත් සමහර අය කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්න අය ආණ්ඩුවට යනවද ආසයි බයයි කට්ටියකුත් ඉන්නවනේ. ඒ කට්ටියත් මේකට විරුද්ධ වෙන්න පොඩ්ඩක් අකමැති තත්ත්වයක් තියෙනවා. ඒතර මේකට ඍජුම විරුද්ධව කතා කරන අයට විරුද්ධව මේ වෙන විට විශාල ප්‍රහාරයක් ආරම්භ වෙලා තියෙනවා. දැන් මම ඒකේ කෙලින්ම මාව ඉලක්ක කරගෙන මට පේනවා ලොකු ප්‍රහාරයක් ආරම්භ වෙලා තිබෙනවා. ඒක අපි දැක්කා දැන් දවස් 3කට කලින්. කිසිම සම්බන්ධයක් නැති මගේ කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්නයකට ඇඳලා මඩ ප්‍රචාරයක් පටන් ගත්තා මේ නිව් ඩයමන්ඩ් නෞකාව සහ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සම්බන්ධයෙන්. මම ඒක සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරා. මම ඒ ගැනත් යමක් කියන්නට ඕනේ. දැන් දවස් 3කට පෙර පාර්ලිමේන්තුවේදී අධිකරණ මාත්‍ය විදිශාස රාජපක්ෂ ඇමතිවරයා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා අහපු විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්නයකට උත්තර දෙන ගමන් කිසිම සම්බන්ධයක් නැතුව මගේ නම ඒකට සම්බන්ධ කරා. එතුමා කියනවා දැන් මේ එක්ස්ප්‍රෙස් පර්ල් නැමේ වන්දි ගැන කතා කරලා අපි දන්න මේ වෙලාවේ රටේ ලොකු සාකච්ඡාවක් තියෙන එක්ස්ප්‍රෙස් පර්ල් නැමේ වන්දි සම්බන්ධයෙන් නඩු පවරලා නැති දීපද දෙපාර්තමේන්තුව වෙලාවට ඊසා අපි ඩොලර් බිලියන 6ක් පමණ නැති වෙන්න පුළුවන්. ඒ පස්සේ විජේදාස රාජපක්ෂ මහත්තයා කියලා කියනවා ওই නඩුව ප්‍රමාද කරන්න කවුද කෙනෙක් අල්ලසක් ගත්තා කියලා. එතුමා නමකුත් ඊයේ පෙරේදා සභාගත කළා තිබ්බා. ඒකද කතා කරන ගමන් එතුමා කියනවා මේ නෙවෙයි ගැන නෙවෙයි එක්ස්ප්‍රෙස් පර්ල් නෙවෙයි ගැන නෙවෙයි ඊට අවුරුද්දකට විතර කලින් ලංකා මුහුදු තීරයේ ගින්නකට ලක් වෙලා ආපසු ගිය නිව් ඩයමන්ඩ් කියන නෞකාව ලංකාවේ පිටතට ගෙනියන්න අවසර දුන්නේ මම කියලා. කොහොමද එතුමා ඒක කියන්නේ? එතුමා කියනවා එතුමාගේ වචන වලින් එතුමා කියනවා මේ නැව එළියට ගෙනියන්නට අවසර ලැබිලා තියෙන්නේ එවකිනිටුපු විදේශ ලේකම් ජයන්ත කොළඹගේ මහතා විසින් නාවික හමුදාපතිට අරපු නියෝගයක් මත. ඒ නාවික හමුදාපතිට විදේශ අමාත්‍යංශ ලේකම්වරයා අරපු නියෝගය තිබෙනවා මේ නැව දැන් ඩැමේජ් වෙලා තියෙන නිසා මුහුද රළුවන්නට කලින් මේ නැව මෙතනින් එළියට ගෙනියන්න කියලා හිටපු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා කියලා. දැන් විජේදාස රාජපක්ෂ මහත්තයා මේක සභාගත කරලා කියනවා මේ ලියුමේ තියෙන්නේ ජනාධිපතිතුමා කියපු නිසා නැව නිදහස් කරන්න කියලා වුණාට මම මේක හිටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවා. හිටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවාම හිටපු ජනාධිපතිතුමා නාලගොඩේව මතගේ නම සඳහන් කරා කියලා. දැන් මේක සාක්ෂියක් නෙවෙයිනේ. මේක යා කියන ප්‍රකාශයක්නේ. ඊට පස්සේ පහුවදා මම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කතා කරා. මොකද එතුමාට කතා කරන්න පුළුවන්, මටත් කතා කරන්න පුළුවන්. මම කතා කළා කිව්වා විජේදාස රාජපක්ෂ මහත්තයා මෙන්න මේම කතාවක් කියනවා. සර් කිව්වද මේ නැව ගෙනියන්න කිව්වේ මම කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මට කිව්වා පිස්සුද කිසි වෙලාවක ඔයාමට මෙහෙම කතාවක් කියලා නැහැ. ඔයා මට මතකයට හිටියේ මේ නැව ගෙනියන්න දෙන්න හොඳ නැහැ කියන තැන. මම කිව්වේ විදේශ අමාත්‍යාංශයට මේකේ නීතිපති උපදේශාලා සුදුසු දෙයක් කරන්න කියලා. දැන් මම අර හිටපු ජනාධිපති කෙනෙකුත් පටලවල කියලා තියෙන බොරු මොනතරම් අසත්‍ය ප්‍රකාශද කරලා තියෙන කියලා. එයා හිතන්නේ අපි හිටපු ජනාධිපතිවට කතා කරලා අහන්නේ නැහැ කියලා. දැන් මම මාධ්‍ය වලට කියනොත් ඕඩ කෙරුවට කියනොත් හිටපු ජනාධිපතිවට කතා කරලා අහන්න. එහෙම නැත්නම් හම්බෙච්ච වෙලාව ගහන්න. මොකද ඇත්ත තත්ත්වය කියලා. මේ ඊට පස්සේ මම කතා කරා ජයන්ත කොළඹගේ මහත්තයාට. ජයන්ත කොළඹ මහත්තයා මේ වෙලාවේ රටේ නෙවෙයි ඉන්නේ. එතුවා පිට රටක ඉන්නේ. යද කොළඹගේ මාත්‍රේ කතා කළා මම ඒ විජේදාස රාජපක්ෂ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා මොකද්ද මේකේ කතාව කියලා. ඒතර එයා මට ඉංග්‍රීසියෙන් කියනවා සර් I don't understand why they are dragging you into this because you have never spoken to me.
ඒ කියන්නේ එයා කියනවා මට තේරෙන්නේ නැහැ සර් ඇයි මේ ඔබතුමාගේ නම මේකට පටලා ගන්න විජේදාස රාජපක්ෂ මහත්තයා කියලා නිව් ඩයිමන්ඩ් නැව සම්බන්ධයෙන් ඔබතුමා කවදාවත් මට කතා කරලා නැහැ. ඉතින් අද මම පාර්ලිමේන්තුවේදී මේක සම්බන්ධ ප්‍රකාශ කරලා විජේදාස රාජපක්ෂ මහත්තයාගෙන් ඇහුවා නාවික හමුදාවට නියෝග දෙන්න මම කවුද? නාවික හමුදාවට දුන්න නියෝගය ඔබතුමාම සභාගත කරා. ඒ නියෝගය දීලා තියෙන්නේ විදේශ ලේකම්වරයා. විදේශ ලේකම්වරයා නියෝගය දුන්නට පස්සේ කොහොමද ඉන්නේ නාලගුඩු වගේ පටල ගන්නෑ. ඉතින් මේවා ඇත්තටම මේ සිද්ධියට අදාළ දේවල් නෙවෙයි. මේ ඇවිල්ලා මේ අපි මේ IMF වලට විරුද්ධව කතා කරන එක, ප්‍රතිත්‍රස්ත පන්තර විරුද්ධව කතා කරන එක, රටට ඇත්ත හිලි කරන එක සම්බන්ධයෙන් ඇති වෙන ප්‍රශ්න. දැන් කොන්ත්‍රාත්තුවක් දීලා තියෙනවා ආණ්ඩුවේ කටුකන සෙක්ටර්කට අපිට ගහන්න කියලා. මම දැක්කා අදත් දෙන්නේකෝ පාර්ලිමේන්තුවේ අපි දැක්කා අපිට විරුද්ධව ප්‍රකාශනිකුත් කරනවා. අපි මේ ජනතාවට එක ටීවී කියලා ගහලා දැක්කොත් AI චරිතය ගැන පොඩ්ඩක් හිතලා බලන්න කියලා කියනවා. අපිට බුරණය මොන වගේ අයද කියලා පොඩ්ඩක් හොයලා බලන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ තමයි කොන්ත්‍රාත්කාරෝ. මොනවා හරි බොරුවක් කියලා ඒ බොරුව ජනගත කරනවා. මොකද මිනිස්සු මේවා හොයලා බලන්නේ නැතුව පිළිගන්නවනේ. ඉතින් ඒ නිසා ජනගත කරනවා මේ සෝෂල් මීඩියා වල යනවා. එතකොට ඒගොල්ලන්ගේ වැඩේ අමතක වෙනවා. දැන් එක්ස්ප්‍රෙස් පර්ල් නැවම ගන්නකෝ. එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ විජේදාස රාජපක්ෂ මහත්මයා දැන් මාස 10ක් අධිකර නැවතී. මේ මාස 10 ඇතුලේ මේක මේ නඩුව දාගන්න බැරි වෙච්ච එකට නිදහසට කාරණාව කියන්නේ නැතුව වෙන වෙන කතන්දර කියනවා. කවුද අල්ලසක් අරගෙන මේක ප්‍රමාද කරලා තියනවලු. හරි ආදී වශයෙන් තිනන් ඒව ගැන පරීක්ෂණයක් කරලා පොලිසිය දාලා වහාම ඒව ගැන හොයන්න. මේ එක එක ප්‍රකාශන නිකුත් කර කර ඉන්නේ නැතුව. ඉතින් අපි ජනතාවට මේ වෙලාවේ කියන්න තියෙන්නේ මේකයි. අපේ රටේ තියෙන ප්‍රශ්න අමතක කරලා මේ අවධානය වෙන පැත්තකට යොමු කරවන්නට ආණ්ඩුව ගන්න උත්සාහයට අහු වෙන්න එපා. අපිට ප්‍රශ්න තියෙනවා විසඳ ගන්න. අපි ඒව ගැන කතා කරමු. ඒකයි මේ වෙලාවේ වැදගත් වෙන්නේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්